දහසකට අධික වෛද්‍යවරු හමු වීමට නවලෝක රෝහල අමතන 0115 777 777 තමත් කොවිඩ් 19 ආසාදිතීන් 569 දෙනෙකු ඊයේ හඳුනාගත්තා ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාව 532218 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගතුරුක විද්‍යාංශය සඳහන් කළේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගෙන් 492975 දෙනෙකු සුවය ලබා තිබෙනවා පුද්ගලයන් 25736 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබෙමින් සිටින බවයි වසංගතුරුක විද්‍යාංශය සඳහන් කළේ මේ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13507 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා ඒ පසුගිය 17 වනදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල් වරයා විසින් තවත් කොවිඩ් ආසාදිතීන් 23 දෙනෙකු මියගිය බවට තහවුරු කිරීම මේ අවස්ථාව වෙන විට මේ රටේ එන්නත් කරණය තුලින් පූර්ණ වශයෙන් ප්‍රතිශක්තිකරණයට ලක්වෙච්ච ජනතාවගේ ප්‍රතිශතය තාමත්ම ඉහළ තත්ත්වයකට පත් වෙලා තියෙනවා අපිට පේනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ මේ එන්නත් කරණය තුලින් පූර්ණ වශයෙන් ප්‍රතිශක්තිකරණයට ලක්වෙච්ච පුද්ගලයන්ට වෛරසය ආසාදනය වුණොත් ඔවුන්ට මේ රෝග ලක්ෂණ පෙන්වීම බොහෝ දුරට සිය වැඩි ප්‍රතිශතයකට මේ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. බොහෝ විට පෙන්වුවත් පෙන්වන්නේ ඉතාමත්ම සුළු රෝග ලක්ෂණ. මෙන්න මේ තත්ත්වය අපි හොඳින් තේරුම් ගත යුතුයි. මේ අවස්ථාව වන විට මේ සමාජයේ අපිට මේ ආසාදිතයන් මීට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න පුළුවන්. මොකද ඔවුන්ට රෝග ලක්ෂණ පහළ වීමක් සිදු වෙන්නේ නැහැ. එම නිසා ඔවුන් පරීක්ෂණ සඳහා යොමු වීමක් වෙන්නේ නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් තුල අපිට මේ අසන්නට ලැබෙන දත්තයන්ට වඩා වැඩි ප්‍රමාණයක් මේ සමාජයේ ඉන්න පුළුවන්. ඔවුනුත් දන්නේ නැහැ ඔවුන් ආසාදිත තත්ත්වයට පත් වෙලාද කියලා. ඉතින් මේවැනි තත්ත්වයක් තුල අපිට මේ තියෙන පින්තූරයට වඩා ටිකක් මීට වඩා වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් මේ සමාජයේ සිටිය හැකියි. ඒ වගේම මේ අවස්ථාවේදී රජයටත් අපි කියනවා මේ අවස්ථාවේදී අවදානම් කලාප හඳුනාගෙන ඒ ප්‍රදේශයන්ගේ වැඩිපුර මේ අහඹු පරීක්ෂණ මීට වඩා වැඩිපුර ව්‍යාප්ත කළ යුතුයි. මෙතර තවත් ෆයිසර් නත්තෝගයක් අදාළ වීම දෙවෙනිට ලගින් එන ලැබ මෙතර පනත් මයි මුල්ලංගනය කරන පිරිස සොයා පොලිසිය තවදුරටත් පරීක්ෂා කිරීම සිදු කරනවා. සොඳ තවත් එක කලක් රැඳෙන්න ඩබල් පර්ෆියුම් ලුක් සමගින් එන නව සන්ලයිට් රෝස්.